හැම බුදුන් චිත්ත සන්තානයකම පවත්නා සංයෝජනයක් තමයි දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ. මේ දිට්ඨි සංයෝජනය පිළිබඳව අපි හඳුනා ගන්නකොට මේක විශේෂ වචනයකින් අපි හඳුන්වනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය මේ හැම දෘෂ්ටියක් පිළිබඳවම අපි කතා කරනකොට අවසාන වශයෙන් අපිට පැමිණිය හැකි එක තැනක් තමයි සක්කාය දිට්ඨි කියලා කියන මේ සක්කාය දෘෂ්ටියට. ඒ සක්කාය දිට්ඨිය කියන එක විච්ඡේදනය වෙනකොට සියලු දෘෂ්ටීන් ගැළවිල යනවා. හැම දෘෂ්ටියක්ම ඉවත් වෙලා යනවා සක්කාය දිට්ඨිය කියන මේ දිට්ඨිය නැති වෙනකොට. සක්කාය දිට්ඨිය ආකාර 20ක් තියෙනවා. අපි ඒකට කියන්නේ 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. දිට්ටි සංයෝජනය කියලා කියන්නේ මෙන්න මේකට. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන එකේදී අපි කොහොමද මේ ආකාර 20 හඳුනාගන්නේ? අපි ඉස්සෙල්ලා රූපය අසුරු කරගෙන බලමු. මොකක්ද මේ කතා කරන්නේ කියලා. සක්කාය කියන වචනය පිළිබඳව අපි කතා කළොත් සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. සක්කාය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ සක්කාය කියලා කියන්නේ. එතකොට මේ පිළිබඳව දැන් සක්කාය දිට්ඨි කියනකොට සක්කාය කියන්නේ වස්තුව. ඒ පිළිබඳව පවත්වන අභිනිවේෂ පරාමාස විදිහට ග්‍රහණය කරගත්ත ස්වභාවයක තමයි දිට්ඨි කියලා කියන්නේ. සක්කාය කියන්නේ වස්තුව. වස්තුව කියන්නේ දිට්ඨිය නෙමෙයි, දිට්ඨිය කියන්නේ වස්තුව නෙමෙයි. එතකොට රූපය කියලා කියනකොට අපි රූපය පිළිබඳව ආකාර හතරකට අපි දෘෂ්ටිගත වීම සිදු කරනු ලබනවා. එක රූපං අත්තතෝ සමනුපස්සති. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියන එක අත්තතෝ ආත්ම වශයෙන් දකිනවා. රූපය කියන එක ආත්ම වශයෙන් දකිනවා. මේ තමයි පළවෙනි එක. එතකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියන්නේ මොකද්ද? රූපය ආත්මය විදිහට දකිනවා කියලා කියන්නේ මේ තියෙන රූපයම ආත්මය තමන් කියලා මේක දකිනකොට මෙයා හඟිනවා, ඒක කල්පනා කරනවා, මේ තමයි ආත්මය. එතකොට මේ ආත්මය තමයි මේ රූපේම ආත්මය, මේ ආත්මය තමයි මේ සියලු දේවල් ගෝචර කරගනු ලබන්නේ, මේ තමයි ආත්මය. එතකොට රූපය ආත්මය නම්, රූපය ආත්මය නම් ඒ රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ? රූපය ආත්මය නම් ඒ රූපය නැති වෙලා යනකොට, ඒ රූපය අයින් වෙලා යනකොට ඒ ආත්මය එතනින් පස්සේ නැති වෙලා යනවා. ඒ රූපය එතනින් පස්සේ ඉවරයි, විනාශයටපත් වෙනවා. එතකොට අර විනාශයටපත් වීම කියලා කියන්නේ උච්ඡේදය, සිඳීම. එතනින් පස්සේ නැහැ. ඡේද කියන්නේ සිඳීම කියන එක නේ. ඡේදනේ කැපෙනවා, නැති වෙලා යනවා. එතකොට උච්ඡේද කියලා කියනවා එතනින් පස්සේ ඒක ඉවරයි, ආය නැහැ. එතකොට ශුන්‍යයි, ආය කොහෙවත් ආය පහළ වීමක් නැහැ. අර අපි දන්නා දැන් භෞතිකවාදී අදහස් දරන බොහෝමයක් තුල තිබෙන දෙයක් තමයි මේ රූපය ආත්මයයි කියලා ගන්න එක. මේ රූපය ආත්මයක් කියලා ගන්න එක බොහොම භයානක අවස්ථාවක්. ඇයි භයානක අවස්ථාවක් කියලා කියන්නේ? මේක ඇතුලේ ලෝකේ පැවැත්ම සම්පූර්ණයෙන්ම කර්මය කර්මඵල යනුව දිවෙන ලෝකය හේතුඵල ධම කියන එක සම්පූර්ණව පිළි නොගන්නා තැනක පවත්නා නිසා ඒකේන ලෞකික පැවැත්ම විතරක් ග්‍රහණය කරගෙන යෑම තමයි ප්‍රධාන කාර්ය කර්තව්‍ය බවට පත්වන්නේ. අන්න ඒ නිසාම දෘෂ්ටිගත වීම නිසා අකුසලය කුසලය පිළිබඳව විනිශ්චය කර ගැනීමෙහි හැකියාවක් ඔහු සතු ඇත්තේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා අපි යමක් කතා කරන්නේ අන්න එබඳු අදහස් දරන අයගේ පවත්නා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට අනිකුත් දිට්ටි ටික ගත්තහම ඒවා සාමාන්‍ය දිට්ටි. ඒක අකුසල් දුගතිගාමී වෙන්න හේතු වෙනවා. හැබැයි අර තරම් බලවත් නැහැ. ඡේද දෘෂ්ටි සමංගී පුද්ගලයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ මේ තියෙන රූපයම ආත්මය. මේ ආත්මය නැති වෙලා යන්න පුළුවන්කම තියෙන ඕන වෙලාවක. එතකොට මේ රූපේම ආත්මය නම් රූපේ සිඳෙනකොට මැරිලා යනවා කියලා කියන්නේ මේ ආත්මය එතනින් ඉවරයි කියන එක. ආත්මය එතනින් පස්සේ නැහැ කියන එක. එතකොට ආත්මේහි විනාශය, ආත්මේහි සිඳීම, ආත්මේහි නැතිවීම එයා කතා කරනවා.
අපිට ගොඩක් වෙලාවට සමහර විට මේක දකිනකොට මේ කෙනාමයි මේ ආත්මයමයි කියලා මේ රූපේ පිළිබඳව යම් හැඟීමක් තියෙනවා. අන්න ඒකට කියනවා දිට්ඨි කියලා. ඒක දිට්ඨිය සංයෝජනයක්. දිට්ඨිය කියන්නේ බැඳුමක්. අපි රූපේහි බැඳිලා ඉන්නවා. දෘෂ්ටි විදිහට අපි රූපේහි බැඳිලා ඉන්නවා. නිසා මේක සංයෝජන ධර්මයක්. රූපං අත්තතෝ සමනුපස්සති. දෙවෙනි එක රූපවන්තං වා අත්තානං සමනුපස්සති. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මය කියන එක, ආත්මය කියන එක රූපවත්. ආත්මය කියන එක රූපවත්. දැන් මේකට උදාහරණයක් දක්වනවා. දැන් මේ පළවෙනි එකට උදාහරණයක් දක්වනවා. යම් පහනක් තියෙනවා නම් එතකොට මේ පහනේ පහන් දැල්ලයි ආලෝකයයි කියන්නේ මේ දෙකම එකයි. පහන් දැල්ලයි ආලෝකයයි කියලා කියන්නේ මේ දෙකම එකයි. යම් පහනක් තියෙනවා. දැන් මේ පහනේ යම් කිසි පහන් දැල්ලේ සහ ආලෝකයක් තියෙනවා නම් මේ දෙකම එකයි. එතකොට යාචි තංගාභ. එතකොට යම් කිසි මේ ගිනිසිලක් තියෙනවා නම් මේකම තමයි ආලෝකය කියලා කියන්නේ. යම් ආලෝකයක් තියෙනවා නම් මේකම දැල්ලම තමයි ආලෝකය. දැල්ලයි ආලෝකයයි දෙකක් නෙමෙයි. මේ දෙකම එකක් කියන නිමිත්තක් තියෙනවා කෙනෙකුට. එතකොට අන්න ඒ වගේ තමයි රූපය ආත්මය, ආත්මයේ රූපය මේ දෙකම එකයි කියලා කියන්නේ. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියනකොට මේ රූපවත් ආත්මය කියලා එකක් තියෙනවා. ආත්මයව දකින එක රූපවත් දෙයක්. ආත්මය තියෙන එක රූපවත් දෙයක්. ඒ කියන්නේ හරියට දැන් ගහක් තියෙනවා. මේ ගහේ ඡායාවක් පතිත වෙලා තියෙනවා. එතකොට මේ ඡායාවක් පතිත වෙලා තියෙනවා. එතකොට මේ ගහ ඡායාවත් මේ ගහ වගේ දකින්නකෝ ආත්මය. එතකොට මේ ඡායාව වගේ දකින්නකෝ රූපය. රූපය. එතකොට මේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක අද දවසේදී මේ ඡායාවද්දයක්. මේ ඡායාවද්දයක්. එතකොට මේ ආත්මයක් තියෙනකොට මේ ආත්මය කියන එක තමයි අද රූපවත් වෙලා පේන්නේ. ආත්මය කියන එක වෙනම තියෙනවා. එතකොට ගහක් තියෙනවා, ගහ ඡායාවත්. ඒ කියන්නේ මේ ඡායාව කියන එකේ අයිතිය තමයි ගහට තියෙන්නේ. ඒ වගේ ආත්මය කියන එකක් වෙනම තියෙනවා. ආත්මය කියන එක අද රූපීව දකින්න පුළුවන්කම තියෙනවා. ආත්මය කියන එක අද රූපීව දකින්න පුළුවන්කම තියෙනකොට මොකද වෙන්නේ? ඒක රූපීව දකින්න පුළුවන්කම තියෙනකොට අපිට හැම වෙලාවකදීම ආත් රූපේ නැති වෙලා යන්න පුළුවන්. ඡායාව නැති වෙලා යන්න පුළුවන්. ගහ තියෙනවනේ නේ. දැන් ඡායාව නැති වෙලා ගියාට ගහ තියෙනවා. ගහ කියන එක ඡායාවත්. ගහ කියන එක ඡායාවත්. ඒකේ ගහේ තියෙන ඡායාව බිමට පතිත වෙලා තියෙනවා. ඒක ඡායාවත් කියලා කියන්නේ මේ වන්තු ප්‍රත්‍ය. කියන්නේ මේ වත් කියලා කියන්නේ තියනවා කියන එක. දැන් ගුණවත් කියන්නේ ගුණේ තියනවා. සිල්වත් කියන්නේ මොකද්ද? සීලය තියනවා කියන එක. එතකොට දැන් ඡායාවත් කියලා කියන්නේ ඡායාව තියනවා කියන එක. එතකොට රූපවන්තං කියලා කියන්නේ රූපවත්, රූපේ තියනවා කියන එක. මොකටද රූපේ තියෙන්නේ? අත්තාන, ආත්මය කියන එක. එතකොට ආත්මයේ නැමැති ගහට රූපේ නැමැති ඡායාවක් තියෙනවා. හැබැයි ඡායාව ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ගහ නැති වෙන්නේ නැහැ. ඡායාව පේන්නේ නැති වුණා කියලා ගහ නැති වෙන්නේ නැහැ. ගහ තියෙනවා. මේක තමයි මෙතන තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ රූපයක් තියෙනවා. අද ඒ රූපය කියන එක මෙන්න මේ කියන ආත්මය කියන එක, ආත්මය කියන එකට තමයි පවතින්නේ. ඒ කියන්නේ මෙයා තමයි මේ රූපේහි අයිතිකාරයා. රූපේ කියන එකේ අයිතිකාරයා තමයි යා. එතකොට මොකද වෙන්නේ? එයාට ඕන වෙලාවකට ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට ඕන වෙලාවට ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ මේක සිඳී යනවා. සිඳී යනකොට ආත්මය සිඳෙන්නේ නැහැ. අර ඡායාව නැති වුණාට ගහ නැති වෙන්නේ නැහනේ. ඡායාව නැති වුණාට ගහ නැති වෙන්නේ නැහැ වගේ මේ ආත්මය කියන නැතිනම් ආත්මය කියන එක දිගින් දිගටම තියෙනවා. රූපය සිඳිලා යනවා. මේ ජීවිතයේදී මේ රූපේ නැති වෙලා යනවා. හැබැයි ආත්මය කියන එක නැති වෙන්නේ නැහැ. ආත්මය තව තැනකට යනවා. භවයෙන් භවයට යනවා. මේකේ තමයි
සමස්තයක් විදිහට වැඩි ලෙසම කට්ටිය ඉන්න තැනක්. ආත්මය වෙනම තියෙනවා, රූපය වෙනම තියෙනවා. හැබැයි අද මේ රූපය ආත්මයේහි පෙනී සිටීමක්. එතකොට රූපේ නැති වෙලා යනවා, ඒක පොළොවට පස් වෙලා යනවා. ආත්මකාරය තව තැනකට යනවා. මේක රූපය ගැන කෙනෙකුට තියෙන දෘෂ්ටියක්. ඒක හරියට අර ගහ ගැන තියෙන අදහස වගේ. ඊට පස්සේ තුන්වෙනි කාරණාව රූපස්මින් වා අත්තාන. සමනුපස්සති රූපස්මින් වා අත්තාන සමනුපස්සති රූපස්මින් වා අත්තාන රූපස්මින් වා අත්තාන කියලා කියන්නේ රූපය ඇතුළට පිහිටලා. දැන් මේ ඇඟ ඇතුළේ තමයි ආත්මය කියන එක තියෙන්නේ. මේක ASCII ආත්මය තියෙනවා. මේක ආත්මය නෙමෙයි, මේක ඇතුළේ රිංගලා ආත්මය තියෙනවා. දැන් යම්කිසි භාජනයක් තියෙනවා, නැතිනම් අපි ගත්තාම දැන් යම් කරඬුවක් තියෙනවා. යම්කිසි කරඬුවක් තියෙනවා. මෙන්න මේ කරඬුව ඇතුළේ මණිකක් තැම්පත් කරලා තියෙනවා. එතකොට මේ මණික සහ කරඬුව. එතකොට කරඬුව කියලා කියන්නේ මොකද්ද? රූපය. මණික කියලා කියන්නේ ආත්මය. එතකොට මේ රූපය ඇතුලේ තමයි මේ ආත්මය තියෙන්නේ. අපිට හරියට හැඟීමක් තියෙන මේ ඇඟ ඇතුලේ පණ තියෙනවා කියලා. ඇඟ ඇතුලේ මේක හැංගිලා තියෙනවා කියලා. ඇත්තටම ප්‍රත්‍ය ධර්මයක් නේ තියෙන්නේ. නැතිනම් මේ යම් ධර්මතා ධර්ම කොටහසයක් නේ තියෙන්නේ. එතකොට මේ අතපය ඔසවනවා කියලා මේක ඇතුලේ මේ පණක් අමුතු එකක් තිබිලා ඔසවන දෙය නෙමෙයි. සිතකින් උපදෝණු ලබන චිත්තජ රූප ආදීෙහි ක්‍රියාකාරීත්වය නිසානේ අපිට මේක අතපය සවීම් පවා දකින්නට පුළුවන්කම තියෙන්නේ. කතා කිරීම දකින්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රත්‍ය ධර්මය නොදකින්නකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ පණක් කියලා එකක් තියෙනවා. එතකොට මේ රූපය නැමැති කරඬුව ඇතුලේ තියෙන මණිකක් වගේ තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට මේක දිය වෙලා යන්න පුළුවන්. මේ කරඬුව නැති වෙලා ගිහිල්ලා වෙන කරඬුවක් එන්න පුළුවන් මෙතෙන්ට. හැබැයි ආත්මය එකයි. ආත්මය තියෙනවා. ඒ කියන්නේ මේ රූප වෙනස් වෙවි යන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඊළඟ දවස් වෙනකොට ඒක ඔහොම එකක් වෙන්න පුළුවන්. හැබැයි ආත්මය එකක්. මේක රූපය, මේක ආත්මය. මේ භාජනය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ආත්මය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා භවයෙන් භවයට මේ ආත්මය යනවා. එතකොට ඒක තමයි රූපස්මින් වාත්තානං සමනුපස්සති කියලා කියන්නේ. රූපස්මින් වාත්තානං සමනුපස්සති. ඒක අපි කිව්වා කරඬුවක් වගේ කියලා. කරඬුව සහ මණික. ඊට පස්සේ හතරවෙනි කාරණාව අත්තනිවා රූප. සමනුපස්සති. එතකොට අත්තනිවා රූපං සමනුපස්සති කියලා කියන්නේ මොනවද? අත්තනිවා රූපං සමනුපස්සති කියලා කියන්නේ ආත්මය මත රූපය පිහිටා සිටිනවා. ආත්මය මත රූපය පිහිටා සිටිනවා කියන එක. ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒ ආත්මය මත අද තියෙන දෙයක් තමයි රූපය. ඒක හරියට මලක් තියෙනවා. මේ මලේ තියෙන සුවඳ වගේ. මල සහ මලේ තියෙන සුවඳ වගේ. එතකොට මල කියලා කියන්නේ මොකද්ද? ආත්මය. මේ ආත්මය. සුවඳ කියලා කියන්නේ මොකද්ද? රූපය. ආත්මය පැතිරී තියෙනවා. පැතිරුණු ආත්මයක් මත රූපය කියලා කියන්නේ තවත් එක පිහිටි දෙයක් විතරයි. එතකොට මෙන්න මේ මෙබඳු ආකාරයේ දෘෂ්ටියක් ඇති කරගත්ත පිරිසකුත් ඉන්නවා. එතකොට අත්තනිවා රූපක්. ආත්මය මත පිහිටි දෙයක් තමයි රූපය. ඒක හරියට අර මල වගේ කියලා අපි කිව්වේ. එතකොට ඒ මල සහ මලේ සුවඳ වගේ. එතකොට යම්කිසි විදිහකින් ඔන්න ඔය හතර ආකාරයකට රූපය පිළිබඳව මිනිසු ආත්මවාදයක් කතා කරනවා. කෙනෙක් රූපයම ආත්මය හැටියට කල්පනා කරනවා. කෙනෙක් රූපවත් දෙයක් ලෙස කල්පනා කරනවා. කෙනෙක් රූපය ඇතුලේ ආත්මය කියලා තියනවා කියලා කල්පනා කරනවා. කෙනෙක්
ආත්මය මත තමයි රූපය කියන එක පිහිටා සිටින්නේ කියන එක කල්පනා කරනවා. ආත්මය මත රූපය පිහිටා සිටිනවා කියලා. මෙන්න මේ හතර ආකාරයකට රූපය ඇසුරු කරගෙන මිනිස්සු දෘෂ්ටීන් උපදවා ගන්නවා. එතකොට මේ හතරෙන් මෙන්න මේ තුන මේකට කියනවා සාස්වත කියලා. සාස්වත දිට්ඨි මේකට කියනවා උච්ඡේද කියලා. ඇයි මේක සාස්වත කිව්වේ? ඇයි මේක උච්ඡේද කිව්වේ? මෙයාට තියනවා මේ රූපේ නැති වෙනකොට සම්පූර්ණම රූපේ ආත්මය නම් ආත්මය එතනින් නැති වෙලා යනවා කියලා. එයා කර්මය හෝ කර්මඵලය පිළිගන්නේ නැහැ. එයා කර්මය හෝ කර්මඵලය පිළිගන්නේ නැහැ. මේ තුන්දෙනාම මේ දැක්ම තියෙන තුන්දෙනාම පිළිගන්නවා ආත්මය කියලා එකක් වෙනම තියනවා කියන එක. ඒ ආත්මය භවයෙන් භවයට යනවා කියන එක පිළිගන්නවා. ඒ කියන්නේ එයා උපදිනවා කියන එක පිළිගන්නවා. උපදිනවා නම් උපදින්න වෙන හේතු එයා පිළිගන්නවා. එයා කර්මය පිළිගන්නවා. ඒ නිසා ඒ අය ලෝකේ හොඳ නරක දේවල් තියෙනවා, මේ ආත්මයේ හොඳ නරක දේවල් භුක්ති විඳිනවා කියන එක පිළිබඳව පිළිගන්න නිසා මේක සාස්වත දිට්ඨිය කියලා කියනවා. මෙයා නියත මිත්‍යා දෘෂ්ටියකට යනවා. සාස්වත වාදය නියත මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටිය කර්මයේ කර්මඵලය පිළිගන්න දෘෂ්ටියක් නෙමෙයි. සාස්වත දිට්ඨිය කර්මයේ කර්මඵලය පිළිගැනීමේ තමයි බොහෝ දුරට ඉඩ තිබෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි දෙක සාස්වත සහ උච්ඡේද විදිහට බෙදී යනවා. පළම දිට්ඨිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක අසුරු කරන දිට්ඨිය. මෙන්න මේ හතර මේ විදිහටම වේදනං වේදනා අත්තෝ සමනුපස්සති ආදී ලෙස වේදනාව ඇසුරු කරගෙනත් මේ හතර ආකාරයටම පවතිනවා. සංඥාව හඳුනා ගැනීම ඇසුරු කරගෙනත් පවතිනවා. සංස්කාරය ඇසුරු කරගෙනත් පවතිනවා. විඥාණය ඇසුරු කරගෙනත් පවතිනවා. ස්කන්ධ පහ ඇසුරු කරගෙන හතර ආකාරයකට දෘෂ්ටිය පවතිනකොට කියනවා විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා.